නීති ශාස්ත්‍රයට හොඳ කලක් සංගීතයේ අසිනී නීතිඥවරියක් වීමට සූදානම් ගීත්මා බණ්ඩාර කියන්නේ අපේ රටේ සිටින නවක රංගන ශිල්පිනියක් කිව්වත් නිවැරදි 1998 වර්ෂයේ ජනවාරි 12 වෙනි දින හෝමාගම ප්‍රදේශයේ උපත ලද ඇයට බාල සහෝදරයෙක්ද සිටිනවා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ නැයි උසස් පෙළ හදාරන්නේ ගණිතයේ අංශයෙන් 2018 වර්ෂයේ හිරු අවුරුදු කුමරිය තරඟයෙන් දෙවන ස්ථානය ලබා ගැනීමත් සමග දෙරණ නාලිකාවේ සංගීතය ටෙලි නාට්‍ය කතාවේ ප්‍රධානතම චරිතයට පණ පොවමින් ගීත්මා බණ්ඩාර පුංචි තිරයට පිවිසෙනවා සංගීතයේ ටෙලි කතාවෙන් ඇය ලංකාවම හඳුනා ගන්නවා එහි අසිනිගේ චරිතයට අපේ රටේ බොහෝ පිරිසක් ආදරය කරනවා මේ දිනවල ප්‍රේක්ෂකීන් ආදරයෙන් වැළඳගත් ටෙලි නාට්‍යයක් වන හිරු ටීවී නාලිකාවේ විකාශනය වන අහස් මාලිගා ටෙලි සිත්තමේ හුරතල් දඟකාර චරිතයක් වන තාරු නමින් අපට ඇයව මුණගැහෙනවා ඇය නීල පබළු ටෙලි නාට්‍යයේ ද චරිතයකට දායකත්වය දැක්වුවා ඉතින් අපට දැනගන්න ලැබුණා නව නිර්මාණ ගීත්ම මේ දිනවල බාරගන්නේ නැහැ කියලා ඉතින් අපි ඒ පිළිබඳව සොයා බැලුවා ඒ ගැන ඇය පුවත්පතකට පවසා තිබුණේ මේ විදිහටයි හොඳ නිර්මාණ ආවොත් නම් බාර ගන්නවා මොකද මට සංගීතය ටෙලි සිත්තමේ සහ තව ටෙලි නාට්‍ය දෙකකට විතර සම්බන්ධ වී සිටින නිසා මගේ අධ්‍යාපන කටයුතු වලට මට බාධා එනවා මම නීතිඥවරියක් වීමට මේ දිනවල ඉගෙන ගන්නවා ඉතින් ඒකට මුල් තැන දීලා තමයි තියෙන්නේ නීතිඥවරියක් වුණත් කවදාවත් කලාවෙන් නම් ඈත් වෙන්නේ නැහැ කලාව කියන්නේ හරිම සුන්දර තැනක් ගෙවුණු වසරේදී ඒ හොඳින් වැටහුණා ඉතින් මොන වෘත්තියක නියැලුණත් කලාවෙන් ඈත් වෙන්න අදහසක් නැහැ මට ඉතින් මේ හුරු බුහුටි ආදරණීය රංගන ශිල්පිනියට සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඇයට නීතිඥ වරියක් වී රටට සේවයක් කරන්න ලැබෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා